ආයුබෝවන් දුවේ පුතේ අද දිනත් අපි ඔබට ලස්සන පරිසරයකට ගිහිල්ලා ඉතාම පැහැදිලි ගැටලුවක් අරගෙන ආවිල්ලා තියෙනවා මෙතන කියන්නේ මින් කුමි සතෙකු යටතට නොවැටෙන්නේ කවර සතෙක්ද කියලා අහන්නේ නේද කුමියකු නොවන්නේ කවර සතෙක්ද එතකොට බලන්න අපිට පේනවා මදුරුවා ඉන්නවා මදුරුවා කුමියෙක්ද ඔව් කුමියෙක් ඊළඟට ඉන්නවා කැරපොත්තා කැරපොත්තා කෘමියෙක් නේද කැරපොත්තාත් එතකොට උත්තරේ නෙමෙයි ඊළඟට ඉන්නවා කුකු කුකු කියාගෙන එක්කෙනෙක් කවුද ඒ කුකුලා කුකුලා කෘමියෙක් නෙමෙයි එහෙනම් අපේ උත්තරේ වෙන්නේ කුකුලා හොඳට මතක තියාගන්න පුතේ මෙතන අහන්නේ කෘමි සත කුකු කෘමීන් යටතට නොවැටෙන්නේ කියලා ඒ කියන්නේ කෘමි සතෙකු නොවන්නේ බොහෝ වෙලාවට හදිස්සියෙන් ප්‍රශ්න පත්‍රයක් කියවාගෙන යනකොට ඕගොල්ලෝ නොයන්න දකින්නේ කෘමි සතා හොයන්න යන. එතකොට ඕගොල්ලෝ ඇවිල්ලා කියනවා හරිම ලේසි ප්‍රශ්න පත්‍රේ හැබැයි ඒගොල්ලන්ට වැරදිලා උත්තර දෙකක්ම තිබුණා මං දෙකටම ඉරි ගහලා ආවා කියලා. එහෙම නෙමෙයි මේ කියන්නේ අපිටයි වැරදෙන්නේ නේද? අපිට වැරදිලා තියෙන්නේ එතකොට අපෙන් අහන්නේ නොවන්නේ නේ. එතකොට දෙන්නේ කෘමියෝ නොවෙන් සත්තු ඉන්නේ එක්කිනයි. එහෙනම් හොඳින් කියවන්න, ඊටාම කල්පනාවෙන් පැහැදිලිව කියවලා හරි උත්තරේ තෝරගන්න උනන්දු වෙන්න. ඔබට ජයෙන් ජය ආයුබෝවන්.